මේක හරි පාර කියලා ඔයාට උදේටම විශ්වාසද පෙඩි? ඔව් ශැගි. ඒගොල්ලන්ගේ විනෝද බෝට්ටුවට එන පාර ස්කෙලට් මහත්තයා පැහැදිලිව ලියලේවලා තිබුණානේ. ඉස්සරහා තියෙන පර්ණ වීමෝල ගාවෙන් දකුණට හැරෙන්න ඕනේ. ඊට පස්සේ කනත්ත ගාවි මමට. ආපහු දකුණට. ආයෙත් වමට. අය වෙන දෙයක් නැහැ. මට පේනවා ඉස්සරහා මොකක් හරි තියෙනවා. ඇතුල් වීම ඕකේ ෆීනෝකේ වගුර. මං කිව්වනේ පාර හරි කියලා. දැක්කේ නැද්ද? යටින් ලියලා තියෙනවා අනතුරු බහුල ප්‍රදේශයක කියලා. මං හිතන අපි පාර වෙනස් කරත් හොඳයි නැත්තම් ඉතින් ඉවරයි තමයි. අපි රිවස්සකට යන්න. අපිට අපහු යන්න බෑ ස්කූබි. ස්කිලිට් මහත්තයා එපු ටෙලිග්‍රෑම් එකේ තිබුණේ කිඹුල් භූත අවතාරේ කාර්තර වලින් බේරෙන්න ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. මොකක් කිව්වා? කිඹුලෙක්ගේ අවතාරයක්. බය වෙන්න එපා ස්කූබි. ඕවා නිකන් කට කතා විතරයි. ඒයි මේ කළු පාට අද්භූත රාත්‍රිය කොහොමද එකපාරටම කහ පාට අද්භූත රාත්‍රියක් උනේ? අනේ අයියෝ ඒකටත් බය වුණාද? මේ හඳ එළිය මේ හරිය ගස් අඩු නිසා අපිට ඒක හොදට තියෙනවා. හඳ එළියමයි කියලා විශ්වාසද? ඔව් විශ්වාසයි. අවතාරය ගැන හෙව්වත් නැතත් මට සතුටුයි අපිට ස්ක්ලිට් මහත්තයයි නෝනායි ස්කුබි ඩම්මයි බලන්න ලැබෙන එක ගැන. ස්කුබි ඩම්? ස්කුබියෝ ස්කුබිව දන්නවද? මම මේ කිව්වේ ස්කුබි ඩම්ම. ඔයා දන්නවද? මොනවද මේ අහන්නේ? ස්කුබි ඩම් මෙයාගේ මැෂිනා වෙනවනේ. පොඩි කාලෙට පස්සේ යාළ මුණ ගැහෙන්නේ අදයි. හැබැයි බලාගෙන ඒව කෑවම බඩේ දෙවිල්ලක් හැදෙනවා. අයියෝ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි දෙන්නට ගෑස්ට්‍රයිටිස් එහෙම නැහැනේ නේද ස්කුබි? අනිත් එක ඉතින් එහෙම දෙවිල්ලක් එනෝ නම් පැණි ටිකක් හරි බොන්න බැරිය. එහෙම නේද ස්කුබි? ඒ අර බලන්නකෝ. අර කහපාට එළිය නැති වුණා. මම හිතන්නේ හඳ ආපහු ගස්සන